ලංකාවේ වක්කඩු රෝගය ගැන බහුලව කතා කරන්න සිද්ධ වෙලා තියෙන වකවානුවක මේ වගේ වීඩියෝ එකක් ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා අපි හිතුවා. මේකෙන් අපි ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ වක්කඩු නරක් වීම ආරම්භයේ ඇතිවන රෝග ලක්ෂණ ගැන තොරතුරු ටිකක් වගේම මේක වළක්වා ගන්න කොහොමද කියන එක ගැනත් පුංචි තොරතුරු ටිකක්. මේ වක්කඩු රෝගයට නිවැරදි හේතුවක් සොයා ගන්නට අපි තවමත් අපොහසත් වෙලා තියෙනවා. නමුත් අපිට මේක වළක්වා ගන්නට යමක් කරන්න පුළුවන්. ඒ වගේම වක්කඩු රෝගයේ මූලික ලක්ෂණ මතුවෙද්දී මේක හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් මේකදී තරබාරු අය, අදිරුදිර පීඩනයේ තියෙන අය, දියවැඩියාව තියෙන අය විශේෂයෙන් පරිසම් වෙන්න ඕනේ කියලා මුලින්ම මතක තියාගන්න. ලෝකේ ඕනෑම රටක වක්කඩු රෝගයේ ප්‍රධානතම හේතුව වෙන්නේ දියවැඩියාව. මේ නිසා දියවැඩියාව හදාගන්න නැතුව ඉන්න එක ගොඩක් වැදගත්. මේ සම්බන්ධ වීඩියෝ කිහිපයක්ම අපේ හතරවටින් චැනල් එකේ තියෙනවා. ඒවා බලන්න. නමුත් මතක තියාගන්න දියවැඩියාව හෝ අතිරුධිර පීඩනයෙන් දෙන ඖෂධ නිසා කිසි විටකත් වක්කඩු නරක් වෙන්නේ නැහැ. ඉතාම වැදගත් දෙයක් තමයි දෛනික ජල පරිභෝජනය. දවසකට අනිවාර්යෙන් වතුර වීදුරු 8ක් අවම වශයෙන් පානය කරන්න ඕනේ කියලාත් මතක තියාගන්න. මේක දවස පුරා බෙදී යන විදිහට පානය කරන්නත් ඕනේ. ශරීරයට ලුණු අත්‍යවශ්‍ය දෙයක් තමයි. ඒ වුණාට අපි කන ලුණු ප්‍රමාණය ඉතාම වැඩි. මේ ලුණු වක්කඩු ආබාධ ඇති කරන්න හේතු වෙනවා. මේ නිසා හැකිතාක් අඩුවෙන් ලුණු පරිභෝජනයට හුරු වෙන්න. දුම්පානය වක්කඩු ආබාධ ඇති වෙන්න හේතුවක් වෙනවා. අධික දුම්පානය නිසා ඇතිවන කොලෙස්ටරෝල් අවදානමත් ඒ වගේම වක්කඩු සම්බන්ධ පිළිකා තත්ත්වයනුත් හරහා වක්කඩු හානියටපත් වෙනවා. වක්කඩු ගල් ඇතිවන අය මාස 6කට වතාවක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී වක්කඩු වල තත්ත්වය පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. වක්කඩු නරක් වීම ආරම්භ වී ඇති බව හඟවන රෝග ලක්ෂණ අතරේ මෙන්න මේ වගේ දේවල් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මුත්‍රා සමග පෙන වැඩිපුර පිටවීම මගින් මුත්‍රාවල ප්‍රෝටීන් අන්තර්ගත බව දැනගත හැකියි. මුත්‍රා සමග රුධිරය පිටවීම තමයි අනිත් කරුණ. කකුල් ඉදිමීමත් මෙහි එක් රෝග ලක්ෂණයක්. නමුත් කකුල් ඉදිමීම වෙනත් අවස්ථාවලදීත් ඇති වෙනවා. ඉතින් මේ රෝග ලක්ෂණ ආරම්භ වෙලකල් හිටියොත් ඔබට ලැබෙන්නේ නරක් වුණු වක්කඩු යුගලයක්. ඉතින් අපි කලින් කියපු දේවල් අනුගමනය කරනවා නම් මේ රෝග ලක්ෂණ පහළ වීම හෙවත් වක්කඩු නරක් වීම ආරම්භ වීම නවත්වා ගන්න පුළුවන් වේවි. අපගේ හතරවටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ අප්ලෝඩ් කළ සැනින් දැනගන්න පුළුවන්.